නාඩගම් මඩුවක් වෙලා තියෙන්නේ. රටටම දුන්නා දිවිල්ලක් රටටම කෙලියා මුන් ටික ඔක්කොම ටික. පාර්ලිමේන්තුවේ 225 දිනක් ජනතාව විසින් බලයට පත් කරා. බලයට පත් කරපු 225 දෙනාම ඩීල් දේශපාලනයට ගිහිල්ලා ඩීල් දේශපාලනයෙන් ජනතාව විනාශ කරන්න විනාශ මුගෙන්ට පත් කරා. මම දැන් අහන්න කැමති වැඩබද්ද සම්පූර්ණ වැඩි කරා. වැඩබද්ද නිසා ජනතාවට ජීවන නිවේදමක් කරගෙන යන්න බෑ. ජනතාව ජීවත් වෙන්නේ බොහොම අසීරුවෙන්. ඒ වගේම තමයි IMF එක සතුටු කරන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒතුමාගේ ගේ තිකුණගෙන කාවි. ඒතුමාගේ ගේ දෙයි. ඒ වගේම තමයි IMF එක සතුටු කරන්න IMF එකේ ප්‍රධාන අය කිව්වොත් එම ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම බෞද්ධයෝ ටික මරලා දාලා ලංකාව සුද්ධ කරපල්ලා කිව්වොත් ඒත් ඒ දේ කරනවා මුන් ටික. මොකද උන්ට අවශ්‍ය කරන්නේ බලේ මිසක් ධනේ මිසක් ජනතාව ගැන නෙමෙයි. ජනතාව ගැන හිතන රජයක් නම් අද මේ වෙන විට ජනතාවට දෙන්න ඕන පුදුමාකාර විදිහ සහන. කොහෙද සහන දුන්නේ? මොනවද දුන්න සහන? අඩුම ගානේ ලෝකේ කොහෙවත් පොහොර වලට කුෂි වලට බද්දක් ගහලා නැහැ වැඩිපුර මෙහෙම 118. දැන් ඊළඟට පොරය මේ වැඩබද්දෙන් මේ වෙන විට මොකද වෙලා තියෙන්නේ? මේ බලන්න. මෙන්න පාංගෙඩිය. පාංගෙඩිය කීයේද? දෙන්න පිටරේ මෙන්න පිටරේ අද පිටරේ 68යි. පාන් කියා ගන්නත් බෑ පිටරේ පිටර කණ්ඩත් බෑ පිටර වලට ඇස් ගැහුවා වැට් ගැහුවා. ඊළඟට බලන්නකෝ මේක මේ තියෙන්නේ ලූණු ගෙඩිය. හැබැයි අපේ රටේ ජනතාව පාන් කෑල්ලක් එක ලූණු කෑල්ලක් සමග කහට කෝපියා බීපු කාලේ අදින් අවසානයි කියන එක කියන්නට ඕනේ. මොකද මහින්ද රාජපක්ෂලාගේ රජේදා රජය ගන්නකට පෙර ලූණු කීයේද පාන් කීයේද ගෑස් කීයේද දැන් තමුන්නාල සැපද කියලා එදා වේදිකාවේ පොහොට්ටුවේ කට්ටිය ඇහුවා. අද මං අහන්න කැමති පොහොට්ටුවේ කට්ටියකින් දැන් තමුන්නාසල සැපද ජනතාවට බදුබර ගැහුවට රනිල් කොමිනි නීතිය කතා කරන කට්ටිය කො අනික්ක පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය මේවා තමයි ඩීල් කියන්නේ. පාර්ලිමේන්තුවේ 225 දෙනාම ගිහින් තියෙන්නේ ජනතාව මරලා කන්න මිසක් ජනතාවට කිසිම සහනයක් දෙන්නේ මේ